සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ ශුද්ධ යොහාන් 1:12 වෙනි පදයයි. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. එක්තරා දේවසේවකෙක් ඔහුගේ කුඩා කාලයේ අත්දැකීමක් බෙදාගත්තේ මෙහෙමයි. මට වයස අවුරුදු 12ක් විතර කාලේ අපේ පවුලේ අය පදිංචිය වෙනස් කළ නිසා අලුත් පාසලකට යන්න සිදු වුණා. එහි අවුවේ සිටගෙන ව්‍යායාම පන්ති අවසන් කළාට පස්සේ අපි හැමෝම වතුර බොන්න ළිඳ ළඟට දුවගෙන යනවා. එතන පෝලිමේ ඉන්න ඕන. ඉතින් ටිකක් ඇඟපත තියෙන ළමයි අනෙක් අයව එහාට මෙහාට කරලා පෝලිමේ මුලට යනවා. මම වයසට වඩා කෙට්ටුව සිටිය නිසා මාව හැමදාම පෝලිමේ විසි වෙනවා. දවසක් පන්තියේ මගේ යාළුවෙක් මේක දැක්කා. එයා වයසට වඩා උස මහතට ශක්තිමත්ව සිටියා. එයා පෝලිමට ඇවිත් එයාගේ ශක්තිමත් අත්වලින් අනික් අය එහාට මෙහාට කරලා මට ඉඩක් හදලා දුන්නා. මෙයාට ඉස්සෙල්ලා බොන්න දෙන්න කියලා ඔහු හැමෝටම ඇහෙන්න කිව්වා. එදා ඉඳලා මට ළිඳ ළඟදී කිසි කරදරයක් වුණේ නැහැ යනුවෙන් ඔහු කියනවා. අන්නාගේ බලවත් කරුණාවට මුහුණ දීමට ක්‍රිස්තුස් වහන්සේටත් සිදු වුණා. ශුද්ධ බයිබලයේ යසාය 53:9 වෙනි පදයේ පවසන්නේ උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කර එපා කරනු ලැබුස්සේක යනුවෙනුයි. ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳීමට භාජන වූයේ පමණක් නොවේ අප වෙනුවෙන් මැදහත් කාර්යයක්ද වුණා. උන්වහන්සේගේ ජීවිතය දීම කරණ කොටගෙන දෙවියන් වහන්සේ සමග අපව සමගි කරවීම පිණිස ක්‍රිස්තුස් වහන්සේ අලුත් ජීවමාන මාර්ගයක් අපට විවෘත කළ බව හෙබ්‍රෙව් 10:20 පදයේ අපි දකිනවා. අපට අපේ ශක්තියෙන් කිසි කලක කරගත නොහැකි දෙයක් උන්වහන්සේ අප වෙනුවෙන් කළා. අප පසුතැවිලි වී උන්වහන්සේව අදාගත් විට උන්වහන්සේ අපට ගැලවීමේ දීමනාව නොමිලේම ලබා දෙනවා. අපට සිටිය හැකි හොඳම මිතුරා ක්‍රිස්තුස් වහන්සේයි. ශුද්ධ යොහාන් 6:37 වෙනි පදයේ උන්වහන්සේ පැවසුවේ මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත යනුවෙනුයි. අනික් මිතුරන් ඔවුන්ට අවශ්‍ය වෙලාවට අපව ලං කරගත්තත් අවශ්‍ය නැති වෙලාවට අපව නොසලකා හරින බව අපේ අත්දැකීමයි. සමහර විට ඔවුන් අපව අතේ දුරින් තබාගෙන සිටිනවා විය හැකි. සමහර විට ඔවුන් අපව තල්ලු කර දමනු ඇති. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී අප වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. ශුද්ධ යොහාන් 15:13 වෙනි පදයේ උන්වහන්සේ පැවසුවේ යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත යනුවෙනුයි. උන්වහන්සේ අපගේ හොඳම මිත්‍රයා බව එයින් ඔප්පු කර පෙන්වා දී තිබෙනවා. අපි මෙනෙහි කරමු. අපට හොඳම මිත්‍රයෙකු ලෙස සැලකිය හැක්කේ කුමන ගති ලක්ෂණ ඇති අයෙක්ද? ක්‍රිස්තුස් වහන්සේ අපගේ හොඳම මිත්‍රයා බව අපට පිළිගත හැකිද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස අපට ගැලවීම ලබා දී ඔබ වහන්සේගේ දරුවන් කරගැනීම පිණිස ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය දීමෙන් මහත් වූ මිලයක් ගෙවීමට සැලැස්සූ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා. ආමෙන්.